සුබ සන්ධ්‍යාවක් අද මේ මාධ්‍ය හමුව කියන්න විශේෂම කල්පනා කෙරුවේ මේ රට තුල ඇති වෙලා තියෙන තත්ත්වයක් කොවිඩ් 19 තත්ත්වයක් රට මොන වගේ අර්බුදයකට ගිහිල්ලා තියෙනවා කියන එකත් සාකච්ඡා කරන්න අපි මුලින්ම කතා කරමු විපක්ෂයේ පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂ දිගින් දිගටම ප්‍රකාශ කරපු එක දෙයක් තමයි මේ රජය මැතිවරණ වෛරස් එක ගැන තමයි දිගින් දිගටම කතා කරන්නේ ආණ්ඩුවට තියෙන ලොකුම වෛරසය තමයි මැතිවරණේ තියන්න ඕනේ හැබැයි මෙච්චරකල් ජනතාව බොරුවට ජනතාව ඇඳුවා විපක්ෂයෙන් මැතිවරණයක් ඉල්ලන බවට ඒක තමයි තමුන්නාස්සලා ටීවී එකේ මාස ගානක තිස්සේ දැකලා ඇති චන්ද්‍රසේන මහත්මයා කතා කරන එක දවස් ගානේ ගත්තා නම් අපිට පිස්සු ඇදී ඒක ආගෙන ඉන්නකොට සරෙන් සරේ මාතුකාව වෙනස් කරලා කතා කරන එක. ඔගේ ප්‍රසන්න රණතුංග කතා කරන එක අහන්න ඒකොට දිලි තමුණුගම මහත්මයා බලන්න කොච්චර ලස්සනද කියනවාද? සත්වස පොලිමයි මැතිවරණ පොලිමයි එකට දාලා කතා කරන තත්ත්වයකට අපි දැන් ගිහිල්ලා තියෙනවා. දැන් අපි ඒ ඔක්කොම අතාරිනු. අර ස්වාමින් වහන්සේලා ගෙනල්ලා ප්‍රකාශ කරා විපක්ෂයේ ඡන්දය ඕනෙලු මුන්ට ඡන්ද දෙන්න එපා අරකද මේකද ඔක්කොම ගිහිල්ලා ඉවරලා ඒකට පස්සේ කිව්වා දැන් මේ රටේ අදිසි නීතියක් තියෙන තත්ත්වයක් වගේ තමයි මම කතා කරන්නේ. ඒ මොකද මැතිවරණයක් ඕනේ නැහැ. මේ යසර වැඩේ වෙන්නේ. මැතිවරණයක් ඕනේ නැහැ. පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ. අර 15 දෙනෙක් ඉන්නවනේ. මැඩකාරයෝ 15 දෙනෙක් ඉන්නවා අගමැතිත් එක්ක. ඒ ටීම් එක මුළු ලංකාවම පාලනය කරයි මැතිවරණයක් ඕනේත් නැහැ. පළාත් සභාව ඕනේත් නැහැ. දැන් හරි කියලා කිව්වා. දැන් ඒ තත්ත්වේ පොඩ්ඩක් ඒ ගැන අපි කතා කරමු. දැන් විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් තියෙනවා. ලියුමක් මගින් සියලුම පක්ෂ අත්සන් කරලා දෙනවා. ජනාධිපතිතුමාට වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඊට අදිස්සර අපි දැක්ක කරු ජයසූරිය මහත්මයා පෝස්ට් එකක් දාලා තිබුණා ට්විටර් එකකින් මේ රට විවස්ථාවේ අර්බුදයකට ගෙනියන්න එපා කියලා කියනවා. එතකොට අපි දැක්ක දැන් පඬිතුයෝ ටිකක් සමාරම් උසාවියට යන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවට නඩුවක් ආපු දවසේ විතරක් කළු කෝට් එකක් දාගෙන යනවා කිසිම දෙයක් තේරුමක් නැහැ. හැබැයි පොතක් අරගෙන ගිහලා විවස්ථාව ගැන ටීවී වල ඇවිල්ලා කතා කරන එකත් අපි දකිනවා. ඒ කියන්නේ ඒක ඒ ගැන අපි කතා කරලා වැඩක් නැහැ. උසාවි ගිහිල්ලා නඩු දෙකක් තුනක්වත් කරලා නැති උදවිය කතා කරන එක ගැන අපි ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. අපේ නීතිමය ප්‍රශ්නේ අපි ගත්තාම අපි දැක්කා අද අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කරලා තියෙනවා සියලුම පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සමන් කරන්න බෑ. පාර්ලිමේන්තුව නැවත ගැනවන්න බෑ. නීති විරෝධී එක ජනාධිපතිට බලය නැහැ කියලා කියනවා. ඒකවත් දන්නේ නැති කමටයි කියන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඒ කියන්නේ ජනාධිපති වටේ උපදේශ දෙන්න හොඳ පිරිස් නැහැ කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. දැන් ඒක එහෙම තියමුකෝ අපි. එතකොට දැන් කියන්නේ මොකද්ද? දැන් කියනවා ජන අගමැතිතුමා කියනවා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට අතර වෙනිදාට එතුමාත් එක්ක රැස්වීමකට එන්න කියලා. මම නම් විපක්ෂයේ කියන්නේ මේකට සහභාගී වෙන්න උවමනාවක් නැහැ. මේකට අර වාචාලය දෙන්නවා කියනවා. ඊට පස්සේ කියන විපක්ෂ නායකතුමාට කතා කරන්න කියනවා. විපක්ෂ නායක කතා කරලා හොඳ අදහස් දුන්න හැටිම ඒකට පාර දෙනවා. මේක අපි දැක්කනේ පාර්ලිමේන්තුවේ. මේ කොරෝනා ඇවිල්ලා ඇති වෙලා ඉන්න කොටම එතුමා ප්‍රකාශ කරනවා මුලින්ම කොරෝනා ඇවිල්ලා තියෙනවා. කොරෝනා තත්ත්වයක් මේ ලංකාවට තියෙනවා කියලා කියන හැම මොහොතෙම අපි දැක්කා පවිත්‍ර වන්‍යාරී මැදිරියට ඒ එකකටවත් පිළිතුරු දෙන්න බෑ. මේ රටට ඕනේ නෑ. මේ රටට මුඛාවරණේ ඕනේ නෑ. මේ රට ප්‍රශ්නයක් නෑ. අපි පිට රටින් ටුවරිස් ගේනවා. මේ වගේ උත්තර තමයි අපිට ලැබුණේ. ඒ කියන්නේ සම්පූර්ණ අවබෝධයක් නැතිකම. ඒක ලියලා දීපු නිලධාරියෙක් දැනගෙන හිටියේ නෑ මේ කොයි වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඒක ලොකු ක්‍රියල දුන්නේ මේ සජිත් කියන ඔක්කොම ඔයා ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්වම එයාත් ප්‍රතික්ෂේප කෙරුවා. මං හූ දැම්මා ඔක්කොම කරලා පාර්ලිමේන්තුව විනාශ කරලා දැම්මා. දැන් පාර්ලිමේන්තුවක් නෑ. පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ මොකද? අපි විවස්ථාවේ අර්බුදයකට යනවා. අපි දැක්කනේ හොර ආණ්ඩුවක් තිබුණානේ දින 52 හොර ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ පිටිපස්සෙන් ඇවිල්ලා අරපු ආණ්ඩුව. මොකද උනේ ඒ ආණ්ඩුවේදී? ඒ දින 52 ආණ්ඩුව වැරදි කියලා උසා සුප්‍රීම උසාවියට ගියා. විනිශ්චයකාරවරු කී දෙනෙක්ද? සුප්‍රීම කෝට් එකේ මේ ජජස්ලා 7 දෙනෙක් සීමිත මණ්ඩලයක් තමයි වාඩි වුණේ ඔය නඩු ආණ්ඩ. එතකොටත් අර මනෝහරණ සිල්වා කාවිනුද එක වාචාලියෙක් වෙනින් ඉදිරිපත් වුණා. උදේ ගම්මන් පිළ වෙනින්. එයා ඉදිරිපත් කළා මොකද එයාගේ තර්කය? එයා තර්කයක් තිබ්බා ජනාධිපතිගේ බලයේ තියෙනවා අවුරුදු 4 මාසකට ඉස්සරත් පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන් කියලා තර්කයක් තිබ්බා. ඒක සුප්‍රීම උසාවියෙන්
ප්‍රතික්ෂේප කෙරුවා. දැන් ඒ කතාවම තමයි මනෝහර ඩිසිල්වා දැන් ඇවිල්ලා කියන්නේ මාස 3 ඒ කියන්නේ ජූනි 2 වෙනිදාට පස්සෙත් මේ පාර්ලිමේන්තුව තව මාස 3කට කල් දාන්න පුළුවන් ජනාධිපතිතුමාට බලය දෙනවා. මේ මට නම් තේරෙන්නේ නැත්තේ මේ 19 වෙනි සංශෝධනයේ ජනාධිපති ඇමතිවරයෙක්වත් දෙන්න බෑ. ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම දරන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක ජනාධිපති හරි තවත් මිනිහෙක්ව පත් කරුවේ නැහැ ආරක්ෂක ඇමති හරියට. එයා නියෝජ්‍ය ඇමතිවරයෙක් කියලා පත් කරුවේ. ඉතින් මේකෙන් පේනවා මේගොල්ලන්ගේ අරමුණ මොකද්ද කියලා. දැන් මිනිහෙකු අතරුණ ගන්න පුළුවන්ද? මිනිහෙකු අතරුණ ගත්තාම මිනිහව තියාගන්න පුළුවන් වැඩිම උන දවස් 3යි ඒකත් පීටී එක තියෙන කොට. ඒ කියන්නේ පීටී එකේ අපි දන්නවා දවස් පැය 72ක් කියන දවස් 3ක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඩිටෙන්ෂන් ඕඩර් එක අස්සම් කරන්න ඕනේ ආරක්ෂක ඇමතිවරයා. ඒ ආරක්ෂක ඇමතිවරයා අස්සම් කරුවත් ඇති ඒ ඩිටෙන්ෂන් ඕඩර් එක තියන්න පුළුවන් මාස 18යි පමණයි. එච්චරයි ඉන්නේ. ඒතකොට මේකවත් දන්නේ නැතුව අද මිනිහෙක්ව ඩිටේන් කරනවා. ඩිටේන් කරන එක නීති හරි කියලා කියනවා. උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ ඩිටෙන්ෂන් එක සම්පූර්ණයෙන්ම ඉල්ලීගල්. ඒ ඩිටෙන්ෂන් ඕඩර් එක ඒ මිනිස්යාගේ ෆන්ඩමෙන්ටල් රයිට් එකට හානියක් වෙනවා කියන එක මේ වෙනකොට සියලු දෙනාම කතා කරනවා. ඒක ලෝක නීති අංශ තුලත් ඒ වගේ වාතාවරණ මේ රට තුල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අද මේ ඩිටෙන්ෂන් ඕඩර් එක ඒ කියන්නේ the law permits detention without judicial oversight for over 24 hours is the PTA only prevention of terrorism act එකේ විතරයි ඒක පුළුවන්. ඒකත් only up to 72 hours unless the minister of defense signs the order which can keep him only for 18 months which can keep him for 18 months විතරයි. ඒකට ඒමත් නැතුව කොහොමද මිනිස්සෙක්ව ඇරස් කරලා ඩිටේන් කරන කියන ප්‍රශ්නයක් එනවා. මේක අර 19 වෙනි සංශෝධනයේ කියවලා නැති උදවියටයි ඒ දන්නේ නැති නීතිඥ මාතුරුන්ටයි අපි මතක් කරලා දෙන්න කියනවා. ඒ වගේ අලුතෙන් ඉන්න පත්වලා ඉන්න ජනාධිපතිතුමාට එතුමාගේ සියලුම බලතල 19 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙන්නේ. එතුමාට කිසිම ඇමති ධූරයක් දරන්න බෑ කියන එක තමයි 19 වෙනි සංශෝධනයේ තියෙන්නේ. ඒ වගේම මේ සම්පූර්ණයෙන්ම illegal arrest මේ වෙනකොට කරලා තියෙනේවා also infringement of the rights of the detainee. ඒ කියන්නේ මිනිස්සුක arrest කරලා තිබුණා නම් එයාගේ ඒ arrest එක සම්පූර්ණයෙන්ම එයාගේ human rights violation එකක් බවට පත් වෙනවා. ඒක එක පැත්තක. අනිත් එක තමයි මේ පන්දා. පන්දාටත් පොලිම. සමෘද්ධි ගණ්ඩත් පොලිම. කෑම ගණ්ඩත් පොලිම. අරිර සිරිමා බණ්ඩාරනාගේ ආණ්ඩුව වගේ මේක 77. දැන් ඒකනේ කියන්නේ බවපං කාපං. දැන් ඉතින් බබල කවද කණ්ඩද? දැන් කණ්ඩ දීපං. තියෙන සල්ලි වලින් කණ්ඩ දෙන උනේ කාලේ. දැන් කණ්ඩ දෙන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා අපි දැක්කාම ටීවී වල බලන්න ජනතාව පාරට මැලලා ඉනවා. මේ කර්ෆියුලු. නීතිය ක්‍රියාත්මක වෙනවලු. මේ කොළඹ 7 යන්න ඇව්ලොක් රෝඩ් යන්න පාක් රෝඩ් යන්න ජෝඩු දාගෙන වොක් යනවා බල්ලෝ ගෙනියනවා. ඒක ලන්ඩ කර්ෆියු නෑ. කර්ෆියු එක ලොක්ඩවුන් කරන්නේ කොහොම පොඩි මිනිහ ඉන්න තැන්වල. මේක තමයි ප්‍රතිපත්තිය. රජයේ ප්‍රතිපත්තියක් ඔක්කොටම එකක් වෙන්න බෑ. නීතිය ඔක්කොටම එකක් වෙන්න බෑ. හැබැයි නීති එකක් නෙවෙයි එක එක නාද එක එක විදිහේ නීතිය. ඒ නිසා මේක අරමෝණක් නෑ වැඩපිළිවෙලක් නෑ. මේ රටේ ප්‍රකාශ කරලා තිබුණා ICU බෙඩ් කියන්නේ 500 ගානයි කියලා. දැන් ICU ගානට ගිහිලා ඉවරයි. ICU ගානට ගියාම ICU බෙඩ් නැහැ. එහෙමනම් මොකද ආණ්ඩුව කරන්න උනේ? කොවිඩ් වලට අම්බෙච්ච සල්ලි වලින් වහම ඇඳවල ටික ගේන්න උනේ. සැලසුමක්කෝ. සැලසුමක් කියන රටේ ජනතාවට බය වෙන්න එපා ඕන ස්පිතාල් එන්න අපිට ඕගලන්ට ඇඳවල දෙන්නම් කියලා. අපි ඕගලන්ට ඔක්කොම කරන්නම් කියලා කියන්නේ මේ ප්‍රකාශ කරන්නේ තන්නි කරම මැතිවරණ විතරයි ප්‍රකාශ කරන්නේ. ආණ්ඩුවට බයයි. තුන නැති වෙයි. තුනෙන් දෙක නැති වෙයි. ඒගොල්ලන්ගේ තුනක් නැති වෙයි කියන එක තමයි ආණ්ඩුව බයේ
වැවුලන්නේ කියන එක තමයි අපිට මේ මාධ්‍යම කියන්නේ. ස්තුතියි.